නීතිය හරවත් අතර ගන්න බෑ. මොකද නීතියේ පාලනය ක්‍රියාත්මක වීම සඳහා ආයතන පද්ධතියක් තියෙනවා. පැහැදිලිවම. ඒතර ඒ ආයතන හරහා තමයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. පුරවැසියාගේ වක්කීම තමයි නීති ගරුකව කටයුතු කිරීම. ඒතර පුරවැසියා නීති ගරුක වෙන්න ඕනේ. ආයතන විසින් නීති ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් මේ දෙක හරියටම ගැලපෙනවා නම් ඒ කියන්නේ මම කියනවා මේ වාක්‍යයෙන් දැන් නීතිය පුරවැසියා නීති ගරුක වීමයි ආයතන විසින් නීති ක්‍රියාත්මක කිරීමයි දෙක එකට බැඳලා තියෙනවා. පුරවැසියා නීති ගරු කරනවා නම් මේක මම ඇත්තටම කිව්වොත් මේ අයෝ ජෙනින්ග්ස් මහත්මයා කියපු දෙනකින් මම එන්නම්. මේ අයෝ ජෙනින්ග්ස් මහත්මයා ලංකාවේ පොලිසිය ගැන තිවිච්ච කමිෂන් සභාවකට ගිහිල්ලා සාක්ෂි දෙද්දී ඔහු කියලා තියෙනවා, බොහෝ දෙනෙක් හිතනවා එංගලන්තයේ අත්දැකීමෙන් කියලා කියන්නේ මේ එංගලන්තයේ මේ පොලිසිය කාර්යක්ෂම නිසා සමාජ නීතිගරුක වෙලා තියෙනවා කියලා. නමුත් ඔහු කියනවා නෑ, මම ඊට පටහැනිව කියන මන්නේ කියන කරුණු මට සාක්ෂි වලින් ඔප්පු කරන්න පුළුවන්. එහෙම නෙමෙයි, එංගලන්තයේ ඒ සමාජ නීතිගරුක වීම නිසා තමයි පොලිසියට කාර්යක්ෂම වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමාජයේ වැඩි පිරිසක් නීතිගරුකයි. එතකොට පොලිසියට නීති කඩනාය ටික දෙනයි ඉන්නේ. නීති කඩනාය සම්බන්ධ නීතිගරුකය පොලිසියත් එක්ක සහයෝගයෙන් ක්‍රියා කරනවා. එතකොට පොලිසියට මැනේජ් කරන්න තියෙන කේස් ලෝඩ් එක ටිකයි. එතකොට ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මේ ඉතින් මෙතන ඔබ අහපු ප්‍රශ්නේ කිව්වොත් නීති ගරුක භාවයේ බිඳවැටීමක් තමයි තියෙන්නේ. ඒතර පෙරලා නීති ක්‍රියාත්මක කිරීමේ ආදින බලපානවා. ඒතර නීති ගරුක සමාජයක් නැත්නම් නීති ක්‍රියාත්මක කිරීම අකාර්යක්ෂම වෙනවා. නීති ක්‍රියාත්මක වීම අකාර්යක්ෂම වෙද්දී පෙරලා අනිත් පැත්තට එනවා. ඉතින් නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මිනිස්සු නීති අතර ගන්නවා. මේක නිකන් විසම චක්‍රයක් වගේ ක්‍රියාත්මක වෙනවා කියන එක. විසම චක්‍රයක්. ඒතර මේක කරන්න ඕනේ ඇත්තටම මේ නීති ක්‍රියාත්මක ආයතන ශක්තිමත් කරන ගමම නීති ගරුක වීම සඳහා විශාල වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒක අධ්‍යාපන වැඩක් වෙන්න පුළුවන්, සෞඛ්‍ය පැත්තෙන් වෙන්න පුළුවන්, මානසික සෞඛ්‍ය පැත්තෙන් වෙන්න පුළුවන්. ඒ නොඑක් පැති වලින් මේක ආමන්ත්‍රණය කළ යුතුයි.